පළමුවෙන්ම මාළු ටැංකියකට අවශ්‍ය කරන ඔක්සිජන් සප්ලයි කරන පම්ප් එකක් ගන්න පොඩි එකක් ඒක තමයි මේ පෙන්වන්නේ ඒක දාන බුබුලණය කරන විදිහට පෙට්‍රෝල් ලීටර් දෙකක් දාලා බෝතලයකට බුබුලණය කරන්න පෙට්‍රෝල් දෙකට ඉතමත් හොඳට මූඩිය තද කරලා බටවලින් ගෑස් ලිපට සම්බන්ධ කරන්න දැන් ඔබට පේනවා ගෑස් ලිප ඉතමත් හොඳින් පත්තු වෙනවා මේක ලොකු ලිපක් මම මේ ගත්තේ මගේ ළඟ තිබුණු නිසා පොඩි ලිපක් ගත්තොත් මීට වඩා දැල්ල ගන්න පුළුවන් උසට දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති ඉතමත් හොඳට ගෑස් ප්‍රශ්නය මේක ඉතාමත්ම බලපානවා තදින් ෆ්ලැට් වල ඉන්න මිනිසුන්ට ඒ මිනිසුන්ට කිසිම දෙයක් රත් කරගන්නවත් මුකුත් බෑ ගෑස් නැතුව ඒක නිසා දැන් ඔබට පේනවා ඇති පැහැදිලිවම මේ ගෑස් ලිපට මම දැන් ගෑස් සප්ලයි කරන්නේ මෙන්න මේ පෙට්‍රෝල් දාලා තියෙන බෝතලෙ පෙට්‍රෝල් දාලා තියෙන බෝතලෙ මේකේ වැඩි බහානක කමක් නැහැ මොකද හේතුව විශාල අධික ප්‍රෙෂර් එකක් මාළු ටැංකියේ ඔක්සිජන් පම්ප් එකෙන් දෙන්නේ නැහැ. ඒක නිසා පහසුවෙන් තමන්ට මේ ලිප හදා ගන්න පුළුවන් ෆ්ලැට්ස් වල ඉන්න අයට විතරක් නෙමෙයි අනිත් අයට තමන්ගේ තියෙන ගෙදර තියෙන ගෑස් කුඩා ලිපට පෙට්‍රෝල් ලීටර් දෙකක් විතර දාලා ඕනම බෝතලයක් ගන්න. ප්ලාස්ටික් ලොකු බෝතලයක් හෝ දැන් මේ තියෙන්නේ නම් ප්ලාස්ටික් බෝතලයක්. ප්ලාස්ටික් බෝතලයක් ලොකු වීදුරු බෝතලයක් ගත්තත් ප්‍රශ්නයක් නැහැ. මාළු ටැංකි වලට සවි කරන පම්ප් එක ගන්න. ඒකෙන් පුළුවන් බුබුලණය කරන්න. මේ බුබුලණය කිරීමේදී පෙට්‍රෝල් වාෂ්ප වෙලා LPG ලික්විඩ් පෙට්‍රෝලියම් ගෑස් ඒකම තමයි හැදෙන්නේ. අනිත් එක පෙට්‍රෝල් ලීටරයක් 100 ගානයි පෙට්‍රෝල් ලීටරයකින් පුළුවන් Tamanta සතියක විතර කෑම ටික පිහගන්න. එතකොට ගෑස් සිලින්ඩර් වලටත් වඩා ලාභයි. ගෑස් සිලින්ඩර් වලටත් වඩා ලාභයි. දැන් පේනවා ඇති මේ දැල්ල ඉතාමත්ම රස්නේ. අනිත් එක තනි නිල් දැල්ල තියෙනවා නම් ඉතාමත්ම අධික රස්නයක් තියෙනවා. තනි නිල් දැල්ල. කහපාට දැල්ල තියෙනවා නම් ඒ කියන්නේ ගෑස් වේස්ට් වෙනවා. දැන් මේක තනි නිල්ද